සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම නිමේෂ චමත් සංකල්ප. මම ගය අලක්රුවනේ. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. අසීරු වසර තුනකට පසු වේගවත්ව ඉදිරියට. මේ අවුරුදු තුනේ අපි කරේ එක සකස් කරන එක විතරයි. දැන් තියෙන ඉදිරියට යන්න. විරෝධරත් නියාමනයේට කොමිසමක්. අපරාධ වරදක් ගැන ඇමති විජේදාසගේ හෙළිදරව්ව. බොරු දිවුරුමක් ලබා දුන්නොත් දණ්ඩ නීති සංග්‍රහයේ යටතේ ඔහු වසර තුනක සිරගත වීමකට යටත් වෙනවා. පාකිස්තාන නව කැබිනට් මණ්ඩලයේ තීරුම් දෙයි. අසීරු වසර තුනක් පසු කළ රජය වේගවත් සංවර්ධනයක් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රැකියා විරහිත උපාධිධාරීන් 4100 දෙනෙකුට පත්වීම් පින්නමීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ වැඩපිළිවෙල යටතේ මේ ක්‍රියාත්මක කෙරුණා. සංවර්ධන නිලධාරීන් ලෙස බඳවාගත් මෙම පිරිස පුහුණු කිරීමේ කටයුතු ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ යටතේ සිදු කෙරෙනවා. නව පත්වීම් ලාභීන් වෙත ලිපි ලබා දීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන් අතින් සිදු කෙරුණා. 2025 වසර වන විට පොහොසත් රටක් නිර්මාණය කිරීමේ රජයේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාම, ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඇතුළු වැඩපිළිවෙල වෙනුවෙන් නව පත්වීම් ලාභීන්ගේ දායකත්වය ලබා ගැනෙනවා. අපි ඉදිරියට යනවා නම් රැකිය ඇති කරන්න තියෙනවා, විශාල ආදායම් වැඩි කරන්න තියෙනවා, විශාල සංවර්ධනයක් ඇති කරන්න තියෙනවා. මොකද අපිට අනාගතයේදී ණය ගෙවන්න බදුබර අඩු කරන්න ආදායම් මදි නම්, දේශ විනිමය අඩු නම් මේ රටේ ආර්ථිකය ගෙනියන්න බැරි වෙනවා. ඉතින් ශීඝ්‍ර සංවර්ධනය අපි ලබා ගන්න. අපිට තියෙන්නේ අපනයනේ වෙළඳ පොළට යන්න. දැන් තියෙනවා වගේ දෙගුණයක් මුදල් හම්බ කරන්න. ඔබ සියලු දෙනාටම අයිතියක් තියෙනවා. ඒ හොඳ අනාගතය ලබා ගන්න. මේ අවුරුදු තුනේ අපි කරේ මේක සකස් කරන එක විතරයි. දැන් තියෙන ඉදිරියට යන්න. අපිට වාහනයක් ලැබුණා. ඒ වාහනේ එන්ජිමවත් අරගන්න බැරි වෙලා තිබුණා. ඒ වාහනේ රෝදවල ටයර් තිබුණේ නැහැ. දැන් අපිට අවුරුදු 3ක් ගියා මේ වාහනේ හදන්න. ටයර් හොයන්නමයි මේ අවුරුදු 3ේදී අපි වාහනේ හැදුවා. අලුතෙන් පාටකුත් දුන්නා. එක කෑල්ලක් කොළ පාටින් දැම්ම, අනිත් පැත්තේ නිල් පාටින් දැම්ම. කොහොම හරි අමාරුවෙන් හරි මේ වාහනේ අපි ගෙනියන්න දැන් ලෑස්ති කරලා තියෙනවා. දැන් මේකේ අපි භුක්තිය විඳින්න ඕනේ. අපි ඔක්කොම මේ හැදුවේ. ආණ්ඩුවක් අමාරු තීරණ ගන්නකොට ජනතාව දුක් විඳින්නේ. ජනතාවට ඒ බර ගන්න තිබුණා. ඒ හැම එකක් ඒකෙන් දැන් අපි ඉදිරියට යන්න තියෙනවා. දැන් මේ ගෙනියන ආණ්ඩුව රජය කියන මේ ආයතනේ ඔබත් කොටස් කරුවේ. ඔබටත් සේවය කරන්න තියෙනවා. ඒ නිසා කැප වෙලා වැඩ කටයුතු කරන්න. බැතියම තිබරුන් කිහිප දෙනෙකුද මෙහිදී අදහස් පළ කළා. රටේ සාධාරණ ඇති කරන්නේ ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී වගේ පවරු කරන්නේ ඊපස්සේ ආර්ථිකය ගොඩනගන්න. ඒ සඳහා අපේ මානව සම්පත අධිධාරීන් විතරක් නෙවෙයි, ආක්ෂණ පුහුණුව ලබන දරුවන් මේ හැමෝගෙම මානව සම්පත දියුණු කරන වැඩසටහන් ටික අපි ගොඩනගමින් ගිහිලා තියෙනවා. ඔබ සියලු දෙනාට මම සුභපතනවා. ඔබ උපාධිධාරීන් හැටියට විශ්වවිද්‍යාලවල විවිධ මත දරන්න පුළුවන්. විශ්වවිද්‍යාලවල සිටින අපි සියලු දෙනා ඒ වයසේදී පෙළපාලියෑම, විරෝධතා දැක්වීම ස්වභාවික කරුණා. හැබැයි අද ඔබ එතනින් ඔබට යන සමාජිකයෙක්. ඔබ අද රාජ්‍යාන්තරට එකතු වෙන පිරිසක්. ඒ නිසා මම විශ්වාස කරනවා මේ ආර්ථිකයේ විශාල පරිවර්තනයක් එක්ක ඉදිරියට යන පිම්මක් සඳහායි අපේ රජය කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා ඔබ සීබුද්ධියෙන් වැඩ කළ යුතුයි. මහින්ද රාජපක්ෂ මහතා හෝ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය නැවත ජනාධිපතිවරණයකට නාම යෝජනා භාරදීමට කටයුතු කළහොත් එය අපරාධ වරතක් වන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. ඒ අනුව නාම යෝජනා භාරදුන් පුද්ගලයාට වසර තුනක සිරදඬුවමක් හිමිවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනතාව විසින් ජනාධිපති ධූරයට දෙවරක්
තෝරාපත් කර ගනු ලැබූ තැනැත්තා ජනතා විසින් නැවත කී දූරය සඳහා තෝරාපත් කර ගනු ලැබීමට නුසුදුස්සෙකු වන්නේ. සමහර උදවිය මේ පිළිබඳ අර්ථ නිරූපණය දෙනවා. මේක අතීතයට බලපාන්නේ නැහැ, අනාගතයට තමයි බලපාන්නේ. ඒක ඇත්ත, මේක අනාගතයට තමයි නීතිය බලපාන්නේ. හැබැයි ඒකට යටත් වෙන්නේ අතීත ක්‍රියාකාරකම්. අතීතයේදී දෙවතාවක් ජනාධිපති ධූරයේ හොබ වූපු කෙනෙකුට නැවත වතාවක් අපේක්ෂකයෙකු වෙන්න බෑ කියන ප්‍රතිපාදනය බොහොම පැහැදිලි ලෙස තියෙනවා. ඊළඟ කාරණේ තමයි යම් අපේක්ෂකයෙක් නුසුදුස්සෙකු බව දැනදෙන එවැනි බොරු දිවුරුමක් ලබා දුන්නොත් දණ්ඩ නීති සංග්‍රහයේ යටතේ ඔහු වසර 3ක සිරගත වීමකට යටත් වෙන්න ඕන. මෙය අපරාධ වරදක් බවට පත්වන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 190 වගන්තියට අනුව ජනාධිපති මැතිවරණ පනතේ සඳහන් දිවුරුම වැරදි ලෙස ලබා දීම හේතු වෙනුයි. නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබුණා. ඒ පිළියන්දල මාකන්දන ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍යයට අදහස් දක්වමිනුයි. ඉල්ලන්න පුළුවන් කියලා දැන් මතයක් තියෙනවා. ජනාධිපතිවරණය? නෑ, ජනාධිපතිවරණයකට ඉල්ලන්න පුළුවන්. බට නෙවෙයි, හිටපු ඕනම කෙනෙකුට ආරංචියක් තියෙනවා. මේ පක්ෂයේ කට්ටිය ශ්‍රේෂ්ඨාධිකරණයේ හැරෙ මේ කොහෙල බලනවා කියලා ඔබතුමාටත් ඉදිරිපත් වෙන්න පුළුවන් හැකියාවක් පුළුවන්ද කියලා. ඔව්, ඒකත් අපි බලනවා. එහෙම වුණොත් හිටපු ජනාධිපතිතුමිය, ඒ වගේම රණවීර වික්‍රමසිංහ මහත්මයාත් එනවා, ඒ වගේම ඔබතුමත් එනවා, හිටපු දැන් වර්තමාන ජනාධිපතිවරයත් එයි. කොහොම තරගයක් ඇති වෙයි? නැදි මම එනවාද නැද්ද කියන එක පිළිබඳව අපි තීන්දුව කරන්න පස්සේ. හැබැයි මේ හැකි පුළුවන්කම අපි ලබා ගන්න ඕන මුලින්. නීති විශාරදයන් පවසන්නේ ව්‍යවස්ථාමය කරුණක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසීමක් ඉල්ලා සිටිය හැක්කේ බලයේ සිටින ජනාධිපතිවරයෙකුට පමණක් බවයි. මීට අමතරව පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් මතය විමසීමට පාර්ලිමේන්තුවට හැකියාව තිබෙනවා. ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද යන්නත්, එම අපේක්ෂකයාට 50.1% ඡන්ද ප්‍රතිශතයක් ලබාගත හැකිද යන්නත් හිටපු ජනාධිපතිවරයාට මේ මොහොතේ බරපතල ගැටලුවක් වී තිබෙනවා. එම නිසා නීතිමය තත්ත්වය පසෙකලා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයන්ගේ සහ තමන්ගේ අනුගාමිකයන්ගේ හිත හැදීමට මෙවැනි උත්සාහයන් දරමින් තිබෙන බව නීති විශාරදයන්ගේ අදහසයි. මධ්‍යවේදී කීත් නොයා මහතාට පහර දී ක්‍රූර වදෙහි සපැමිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද විභාගයට ගෙනුණා. ඒ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අභිවික්‍රම මහත්මිය ඉදිරියේ. මාධ්‍යවේදී කීත් නොයර් මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින 8 සැකකරුවන හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි, එවකට යුද හමුදා බුද්ධ්‍යංශ ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර අද අධිකරණයට ඉදිරිපත් කෙරුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ නීතිඥවරිය පරීක්ෂණවල ප්‍රගතියේ වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඕස්ට්‍රේලියාවේදී කීත් නොයර් මහතාගෙන් ලබාගත් ප්‍රකාශය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාගෙන් තොරතුරු ඉල්ලා සිටියත් මෙතෙක් එම තොරතුරු නොලැබුණු බව අධිකරණයට දන්වා සිටියා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලබාගත් ප්‍රකාශ සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කෙරුණා. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සිද්ධියේ 8 සැකකරුවන අමල් කරුණාසේකර ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. එදින නඩුව යළි විභාගයට ගැනීමට නියමිත අතර ඇප නියෝග සලකා බැලීමද සිදු කෙරෙනවා. ද නේෂන් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා ලෙස කටයුතු කළ මාධ්‍යවේදී කීත් නොයර් මහතා 2008 වසරේ මැයි මස 22 සේවය අවසන් කර සිය නිවස බලා යමින් සිටියදී පැහැර ගැනීමට ලක්වුණා. පසුදා ඔහු නිවස අසලට ගෙනවිත් දමා තිබුණේ දරුණු ලෙස පහර දීමෙන් අනතුරුවයි. මේ අතර කීත් නොයර් මහතාට පහර දීමේ සිද්ධියට අදාළව සිදුකෙරෙන පරීක්ෂණවලදී කථානායක කරු ජයසූරිය මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම පිළිබඳ ඇතැම් මාධ්‍ය විවිධ මත පළ කරන බව කථානායක මාධ්‍ය ඒකකයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. අදාළ ප්‍රකාශය කිසිදු පාර්ශ්වයක් පිළිබඳ ද්වේෂ සහගත හැඟීමකින් සිදු නොකළ අතර නීතිගරුක පුරවැසියෙකු ලෙස නීතියත් යුක්තියත් ඉටු කිරීම සඳහා සහය දීමක් පමණක් කළ බවත් කථානායකවරයා අවධාරණය කරනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් අභාප්‍රාප්ත කොෆි අන්නන් මහතා මානුෂ්‍යත්වය වෙනුවෙන් ප්‍රබල හඬක් නැගූ බව පවසනවා. කොෆි අන්නන් මහතාගේ දිරිකැන්වීමේ කුසලතාව, ප්‍රඥාව හා සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවීමේ හැකියාව තමා බෙහෙවින් අගය කරන බවයි ජනාධිපතිතුමා ප්‍රකාශ කරන්නේ. ඒ මහතාගේ අභාවය පිරිමැසිය නොහැකි පාඩුවක් බවද ජනාධිපතිතුමා පෙන්වා දෙනවා.
යහපත් ලෝකයක් නිර්මාණය කිරීම සඳහා මගපෙන් වූ නායකයෙකු ලෙස ලෝපුරා ජනතාව අතර කොෆි අන්නන් මහතා ගෞරවයට පත් වුණා. ශ්‍රී ලංකා රජයත් සමස්ත ශ්‍රී ලාංකික ජනතාව තුලත් ඒ මහතා කෙරෙහි පවතින කෘතවේදීත්වය පළ කිරීමට මේ අවස්ථාවක් කරගන්නා බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යොමු කළ ශෝක පණිවුඩේ සඳහන් කර තිබෙන්නේ. රාජපක්ෂ පවුලේ පිරිස ක්‍රියා කරන්නේ අනෙක් සියලු දෙනා ඔවුන්ගේ දාසිනිස සිතාගෙන බව අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා පවසනවා. හෙට ජනාධිපතිවරයා තම සංවේදී නායකයෙකු ලෙස හඳුන්වා ගත්තද සිය පෞද්ගලික ලේකම්වරයාට මාධ්‍ය ඉදිරියේ පහත් අයුරින් බැනවැදීම තුළින් ඔහුගේ සැබෑ ක්‍රියාකලාපය තහවුරු කරන බවයි අමාත්‍යවරුන් පෙන්වා දෙන්නේ. පහුගිය මලත් පාලන මැතිවරණේ පොහොට්ටුවට 139ක ඡන්දයක් ලැබුණා. නමුත් ඒ ඡන්දය ලැබිච්ච හැටියෙම පෙනුණා පොහොට්ටුවේ සැබෑ ස්වරූපේ. ඒක තමයි රාජපක්ෂ පවුල 1ත් 2ත් 3ත් 4ත් 5ත් 6ත් 10ත් ඒගොල්ලෝ. අනෙක් සියලුම නායකයෝ ඒ අයගේ දාසයෝ හැටියට ක්‍රියා කිරීම. ඒ කියන්නේ පොල් එලි හැටියට පාවිච්චි කිරීම තමයි එතන සිද්ධ වෙන්නේ. ඒ වගේම රාජපක්ෂ පවුලේ මායාවක් තියෙනවා. ඒගොල්ලන්ගේ ඇඟේ තමයි ලේ දුවන්නේ, අනික් අයගේ ඇඟේ දුවන්නේ මඩ කියලා. මේ රටේ බුද්ධිමත් ජනතාව නැවත රාජපක්ෂලට ඒ අවස්ථාව ලබා දෙන්න ඊළඟ ජනාධිපති වර්ණයේදී අපි මේ රට ඇතුලේ කුසලතාවයට මුල් තැන දෙන රටක් හදන්න අපි අපේ ජනතාව ඉදිරියට ගෙන යනවා මිසක් රට ආපස්සට යන්නේ නැහැ. රාජපක්ෂ පවුලේ මූලික අරමුණ වී තිබෙන්නේ තම පවුල වටා බලය රඳවා තබා ගැනීමටයි. ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන නායකයින් තම වහලුන් ලෙස සැලකීමට රාජපක්ෂවරුන් ක්‍රියා කරමින් සිටිනවා. බලය නොමැති අවස්ථාවලදී තමා වටා සිටින පිරිසට හිටපු ජනාධිපතිවරයා සලකන අන්දම පසුගියදා මාධ්‍ය ඉදිරියේදීම හෙළි වුණා. බුදු දහමට අද ලැබී ඇති තත්ත්වය කනගාටුවට කරුණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රතුපස්වල පැවති ජන හමුවකදී පවසා තිබෙනවා. ක්‍රමානුකූලව බුදු දහම පිළිබඳව නාමන සැලකිල්ල පිළිබඳව අපිට ව්‍යවස්ථාවේ තියෙන වදන්ති උල්ලංඝනය විදියට බුදුදහමට අද ලබා දී ඇති ස්ථානය ගැන කනගාටු වන හිටපු ජනාධිපතිවරයා තමන්ගේ දුරකාලය තුළදී බොදුබල සේනාවෙනි අන්තවාදී සංවිධාන පෝෂණය කිරීමට උපරිම දායකත්වය ලබා දුන් බව නොරහසක් ගාල්ලේ පිලාන ප්‍රදේශයේ මෙත්සෙවන බෞද්ධ අධ්‍යාපන පීඨයේ විවෘත කළේ එවක රජයේ බලවතෙකු ඔහුගේ සොහොයුරු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂයි. ඒ සඳහා ඔහුට ආරාධනා කර තිබුණේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ. උන්වහන්සේ මේ වන විට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වරදකරු වී සිරගත විසිරිනවා. ඥානසාර ස්වාමින් වහන්සේ පසුගිය ආණ්ඩු සමයේදීම අතුරුදන් කළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නලිගොඩ මහතාගේ බිරිඳවන සන්ධ්‍යා එක්නලිගොඩට තර්ජනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ වරදකරු බවට පත් වුණා. ගලගොඩත්තේ ඥානසාර හිමියන් නායකත්වයේ දුන් බොදුබල සේනා සංවිධානය ඇතුළු අන්තවාදී සංවිධාන විවිධ ආගමික ස්ථාන ඉලක්ක කරගනිමින් එල්ල කළ ප්‍රහාර නිසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ පවා ශ්‍රී ලංකාව චෝදනාවට ලක් වුණා. එවැනි නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ආගමික නායකින් හා සිවිල් සංවිධාන දිගින් දිගටම ඉල්ලීම් කළද පසුගිය ආණ්ඩුව ඒ පිළිබඳ සැලකිල්ලක් දැක්වූයේ නැහැ. එහෙත් මෙම අන්තවාදීන්ම මහනුවර තෙල්දෙණි ඇතුළු ප්‍රදේශ කිහිපයක පසුගිය මාර්තු මාසයේ ඇති කළ ගැටුම්වලදී ආණ්ඩුව වහා ක්‍රියාත්මක වුණා. ඒ අනුව එම ගැටුම්වලට සම්බන්ධ මන්ත්‍රීවරුන් පවා අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත විමර්ශන කොට්ටාශයට හැකි වුණා. එසේ අත්අඩංගුවට පත් අය අතර සිටි මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු හිටපු ජනාධිපතිවරයා නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකයින් වීම විශේෂත්වයක්. හිටපු ජනාධිපතිවරයා බුදුදහම ගැන රතුපස්වලට ගොස් කතා කරන්නේ මෙවැනි පසුබිමකයි. 2013 වසරේ අගෝස්තු 2 වනදා බොන්නට පිරිසුදු වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ ජනතාවට ආරක්ෂක අංශ යොදවා වෙඩිතැබුවෙත් හිටපු ජනාධිපතිවරයාගේ පාලනය පැවති සමයේදී. එම වෙඩිතැබීම සම්බන්ධයෙන් වගකිව යුතු බ්‍රිගේඩිය දේශප්‍රිය ගුණවර්ධන විදේශ තානාපති සේවයට යැවීමටද හිටපු ජනාධිපතිවරයා මැදිහත් වුණා. මහානායක හිමිවරුන්ගේ ලිඛිත ඉල්ලීම් පවා ඉවත දමමින් තම පුතුන්ට දළදා මාලිගාව වටා රේස් පැදීමට ඉඩ පහසුකම් සැලසූ හිටපු ජනාධිපතිවරයා බුදුදහම පිළිබඳව දැන් කනගාටු වන්නේ තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බව පැහැදිලි කරුණක්. නේෂන් පුවත්පතේ හිටපු නියෝජකතුරු කීත් නොයර්ගේ පැහැර ගැනීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කළ ප්‍රශ්න කිරීම්වල සැබෑ තත්ත්වෙන් ආරක්ෂා වීමට ඔහු මෙවැනි ප්‍රකාශ සිදු කරන්නේද යන්න පිළිබඳව අවධානය යොමු වී තිබෙනවා.
ඉඩම් ඔප්පු දසදහසක් ප්‍රදානය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ කෑගල දිස්ත්‍රික්කයේ ඉඩම් ඔප්පු ප්‍රදානය ඊයේ සිදු කෙරුණා. එහිදී පැරණි රබන් පදයක් සහ ඒ සඳහා එක්සත් ජාතික පාක්ෂිකයෙකු පවසන ලද නවතම රබන් පදයක් ගැන අමාත්‍ය කබිර් හෂිම් මහතා සඳහන් කළේ මේ අයුරින්. මේ ළඟදී මගේ ගමේ ගෝලයෙක් එක්ක කතා කර කර ඉන්නකොට ඒ ගෝලයා මට කියනවා, දුප්පත් මිනිහට බිම් මංගලක් නැත, චීනයට ඉඩමක් මහමූදෙන්ට ඇත. එතකොට තමයි මට තේරුණේ අපේ ප්‍රතිවාදීන් අපිට ඇඟිල්ල දික් කරලා චෝදනා කරනකොට එයාලා කරලා තියෙන දේවල් මොකද්ද කියලා අපි ජනතාවට දැනුවත් කරන්න ඕනේ. කොළඹ වරාය අධිආරක්ෂිත කලාපය තුළ අක්කර 50ක් චීනයට පෞගි ආණ්ඩුව සින්නක්කරව ලියලා දුන්නා. හොඳ වෙලාවට අපි අගමැතිතුමා මැදිහත් වෙලා සින්නක්කර ඔප්පුව බදු ඔප්පුවක් බවට පරිවර්තනය කරලා බේරගත්. කොළඹ අපේම හමුදා මූලස්ථානය සින්නක්කරව චීන සමාගමකට ලියකියවිලිත් එක්ක ලියලා දුන්නා. ඒ වගේම සෝමාවතිය වටේටම තියෙන අක්කර 5000ක් ඇමරිකාවේ ඩෝල් සමාගමට ලියලා දුන්නා. කිලිනොච්චේ ත්‍රස්තවාදීන්ගේ මුදවගත්ත ගොවිපොලක් සෝලි කැප්ටන් කියන මහත්තයාට ලියලා දුන්නා. ප්‍රේමදාස මහත්තයා ලියලා දුන්න උදා කරපු ගම්මානවල පොදු කටයුතු වලට පාවිච්චි කරපු ඉඩම් ටික විමල් වීරවංශ මහත්තයා සල්ලි වලට විකුණන්න පටන් ගත්තා. මේක තමයි යථාර්ථය. දැන් කතා කරනවා මේ ආණ්ඩුව ගැන. මම අහන්නේ අපේ ප්‍රතිපත්තියද හරි එයාලගේ ප්‍රතිපත්තියද? අම්බලන්ගොඩ ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් අනතුරට ලක් වූ බෝට්ටුවේ සිටි ධීවරයින් 11 දෙනාම නිරුපද්‍රිතව බේරා ගැනුණා. ඒ නාවික හමුදාවේ සහ තවත් ධීවර යාත්‍රා කිහිපයක සහයෙන්. ඊයේ උදෑසන 8ට පමණයි මෙම ධීවර යාත්‍රාව අම්බලන්ගොඩ ධීවර වරායෙන් දියබට පිටත්ව තිබෙන්නේ. පස්වරු 5ට පමණ බෝට්ටුව අනතුරට ලක්ව තිබෙනවා. ලක්ෂාන් නැමැති මෙම ධීවර යාත්‍රාව අම්බලන්ගොඩ ධීවර වරාය ආසන්න මුහුදේදී මෙසේ අනතුරට ලක් වී ඇත්තේ. දක්ෂිණ නාවික හමුදා කදවුරේ නිලධාරීන් සහ ධීවරයින් එක්ව ඊයේ රාත්‍රිය පුරා ධීවරයින් බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා. අද උදෑසන ධීවරයින් 11 දෙනාම බේරා ගැනීමට හැකි වුණා. එම ධීවරයින් ගාල්ල නාවික කඳවුර වෙත රැගෙනීමෙන් අනතුරුව අම්බලන්ගොඩ ධීවර වරාය වෙත රැගෙනු ලැබුවා. විරෝධරත නියාමනයට ඉදිරියේදී කොමිසමක් පත්කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. ත්‍රිවිල් සංස්කෘතිය අපිට ආපස්සට හරවන්න බෑ. රාමුවක් තුලට ගෙනීම සඳහා තමයි මහාචාර්ය කෝදාගොඩ මහතා මේ වෙනකොටත් විශාල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා ප්‍රවාහන කොමිසමේ. ඒ හරහා අපි ඇත්ත වශයෙන්ම ත්‍රිවිල් රෙගුලේටර් කෙනෙක්. නියාමක කොමිසමක් ගෙනීම සඳහා මේ වෙනකොටත් නීති රීති සකස් කළා නීතිපති දෙපාර්තමේන්තුවට යවලා තියෙනවා. ඉතින් ඒ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඒ අවසරය ආවම අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. නියාමනය තුලට ලබ ගන්නවා. මහනුවර ඓතිහාසික ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද වීදි සංචාරය කෙරෙනවා. රන්දෝලි පළමු පෙරහැර ආරම්භ වන්නේ හෙට දිනේදී. ඓතිහාසික සෙංකඩගල පුරවරේ දළදා සමිඳුන් වැඩහින්න ශ්‍රී දළදා මාලිගයේ මහා මළුවේ සිසිලසයේ සුවයයි මෙවෙනකොට අපි විඳිමින් හිඳින්නේ. මේ අසල මාසයේ එන විට මුළු ලෝකයේම මේ සෙංකඩගල පුරවරය වෙත අවධානය යොමු වෙන්නේ ඒ වෙන කිසිදු කාරණාවක් නිසා නොවේ, ඇසල පෙරහැර මංගල්‍යය හේතුවෙන්. අද රාත්‍රියේදී කුමල් පෙරහැර අවසන් දිනයට වීදි සංචාරය කිරීමට සියලු කටයුතු මෙවැනි විට සූදානම් කර තිබෙනවා. දින හතරක් පුරා කුමල් පෙරහැර වීදි සංචාරය කෙරුණා. එය නැරඹීමටද විශාල පිරිසක් එක්ව සිටියා. ඊයනුව අද අවසන් දිනයට කුමල් පෙරහැර වීදි සංචාරය කෙරෙනවා. හෙට ආරම්භ වන රන්දෝලි පෙරහැර දින පහක් පුරා වීදි සංචාරය කිරීමට නියමිතයි. අලි ඇතුන් 100ක් සහ 1500කට ආසන්න ශිල්පීන් පිරිසක් මෙම සංස්කෘතික මංගල්‍යයට එක්ව සිටිනවා. අවසන් රන්දෝලි මහා පෙරහැර ලබන 25 වෙනිදා ITN ඔස්සේ විකාශය කිරීමට නියමිතයි. ITN නිෂ්පාදක කණ්ඩායම හා ශ්‍රී දළදා මාලිගයේ මාධ්‍ය ඒකකයේ ඒකාබද්ධවයි ලෝකවාසීන් වෙත ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ සජීව විකාශය ගෙනෙන්නේ. මේ අතර දළදා මාලිගයේ පෙරහැරට ආශිර්වාද කරමින් සිත් පිරිත් සජ්ජායනාවක් බෞද්ධ මන්දිර ශාලාවේදී පැවැතුණා. සුකිනෝ බවන්තු සංගීතානයයි පින්කම සංවිධාන කර තිබුණේ. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් යලිත් බන්ධනාගාර වහලය මත නැග විරෝධතාවක් අද පස්වරුවේ ආරම්භ කළා. ඔවුන්ව බන්ධනාගාරයේ වෙනත් ස්ථානවලට මාරු කිරීම හේතු වෙනුයි මේ විරෝධතාව ආරම්භ කළේ. පසුව බන්ධනාගාර නිලධාරීන් බස් රථ මගින් ඔවුන් වෙනත් බන්ධනාගාර කිහිපයක් වෙත රැගෙන ගිය බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. Thank you.
රණවිරු දඩයම යුද අධිකරණ ජාත්‍යන්තර විනිසුරුවරුන් වැනි වචන භාවිත කරමින් ගෝනි බිල්ලන් මැවූ යුගය දැන් අවසන් බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රණවිරුවන්ට පහුගිය කාලේ කරපු අපරාධය බලා ගන්නට ඕන නම් යන්න අනුරාධපුර ඉපලෝගම ප්‍රදේශයේ රණවිරු ගම්මානයක් හදලා තියෙනවා. ලැජ්ජ ඇස් ඉස් මස් ලේ ජීවිත පරිත්‍යාග කරන කැවෙන්ත කාර්යයක් කරපු රණවිරුවන්ට රණවිරු ගම්මාන හදලා ගෙවල් හදපු ඉඩම් වලින් දැන් එදා මහරජාණෝ ඉන්න කාලේ රණවිරුවගෙන් සල්ලි අය කරයිද? මේකද දේශප්‍රේමිත්වය? දැන් කියනවා ගෙවල් හදනකොට ඉඩම් බෙදනකොට උදා ගම්මාන 2500ක් කරනකොට දේශද්‍රෝහියාන්. මොකද දේශප්‍රේමිත්වය කියන්නේ? දෙපයින් නැගී සිටින්නට පුළුවන් යුගයක් නිර්මාණය කළොත් අන්න එතන තමයි සැබෑ දේශප්‍රේමිත්වය. අම්පාර කෙහෙල්ලුල්ල ප්‍රදේශයේ ඉදිකළ අභිවිරුගම උදාගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්විමිනුයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ. සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්කෙරුණු 109 වන ආදර්ශ ගම්මානය මෙයයි. උදා ගම්මානය නිවාස 25කින් සමන්විත වන අතර වැයකිරුණු මුදල රුපියල් 139ක්. පිරිසිදු පානීය ජලය, විදුලිය, මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙම ගම්මානය සමන්විතයි. දැන් ක්‍රීඩා පුවත්. ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන 18 වන ආසියා ක්‍රීඩා උළෙල පිළිබඳ අදත් තොරතුරු ගෙනෙන්නේ එහි සිටින අප නියෝජිත චතුක දිවාශන. අද දිනේදී ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායම ජයග්‍රහණ දෙකක් වාර්තා කර ගැනීමට සමත් වුණා. එහිදී ජපාන කණ්ඩායම සමග පැවති තරගයේදී ලකුණු 22-17ක් ලෙස ජය හිමි කර ගැනීමටයි සමත් වුණේ. සත්කාරක ඉන්දුනීසියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායම 34-17ක් ලෙස ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වුණා. කණ්ඩායමම ගොඩාක් හොඳින් සෙල්ලම් කරා. මං හිතුවට වැඩිය ගොඩාක් කට්ටියක එකමුතුභාවය හැමතෙම හොඳටම තිබ්බා. මං හිතනවා හෙට ඉන්දියන් මැච් එක මීට වඩා හොඳට අපිට සෙල්ලම් කරන්න පුළුවන් වෙයි කියලා. අනිවාර්යෙන් ලංකා මාතාවට මෙඩල් එකකින් ලංකා මාතාව බබලවන්නට ශක්තිය අපිට ලැබෙයි කියලා විශ්වාසයි. මගේ කණ්ඩායමයකට සූදානම්. මේ අතර අද උදෑසන පැවති තරගවලදී ටෙනිස් කේවල තරග ඉසව්ව නියෝජනය කළ අනිකා සෙනවිරත්න මූලික වටේ තරග ඉසව්වකදී 2-0ක් ලෙස චීන ක්‍රීඩිකාව හමුවේ පරාජයට පත් වුණා. ඒ 6-1, 6-2ක් ලෙස. උදැසන පිහිනුම් තරගයසව නියෝජනය කළ අකලංක පීරිස් මීටර 50 පසුපස ආර තරගයේ තෙවන මූලික තරගය සඳහා සහභාගී වුණා. එහිදී ඔහුට හිමි වුණේ 4 වන ස්ථානය. පිරිමි වොලිබෝල් කණ්ඩායම අද තායිලන්තයට එරෙහිව තරග වැදුණා. එහිදී පළමු තරග වටය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළත් තරග වට 3-1ක් ලෙස ජය හිමි කරගැනීමට සමත් වුණේ තායිලන්ත කණ්ඩායමයි. 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් හඹා යන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් තවත් පදක්කම් බලාපොරොත්තුවක් අද දවසේදී බිඳ වැටුණා. ඒ කිලෝග්‍රෑම් 48 බරපන්තියේ බරයිසිලීමේ තරඟය සවුව සඳහා සහභාගී වුණු දිනුෂා හන්සනේ ගෝමස් තමන්ගේ උත්සාහයන් අසාර්ථක කරගනිමින් ඒ පදක්කම් බලාපොරොත්තුව බිඳ වැටුණා. මම චතුක දිවාශන 18 වන ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සෙට. ප්‍රවෘත්තිකාශයෙන් අනතුරුව තත්පර 180 විශේෂාංගයේ සමකෙන් එක්වන්න. යලිත් හැමෙමු රාත්‍රියේ 10ට. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk දේශපාලන තක්කඩිකම් කෙරෙහි රාජපක්ෂලා දක්වන ලැදියාව තවත් වටයකින් කරලියට පැමිණ තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට යළිත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමේ හැකියාවක් ඇති බවට බංකොලොත් නීති විශාරදයින් ලවා කියවා ගැනීම මේ දිනවල සිදුවෙමින් තිබේ. පසුගියදා නීතිය පිළිබඳ මහාචාර්යවරයෙකු වන පොහොට්ටු පක්ෂයේ සභාපති ජී.එල්. පීරිස් මහින්දට යළි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමේ හැකියාවක් ඇති බවට ප්‍රලාපයක් දෙඩුවේය. දැන් ඒ පට්ටපල් බොරුව අල්ලාගෙන පොහොට්ටු දේශපාලකයෝ මහින්දව ඉදිරි ජනාධිපති අපේක්ෂකයා කරගෙන අලුත් නාඩගමක් නටමින් සිටි. හිටපු අගවිනිසුරු සරත්නන්ද සිල්වාද මහින්දට නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීමේ හැකියාවක් ගැන දොඩවා තිබේ. තව ටික දිනකින් ඒ කතාව ගැනත් ඔහු ජාතියෙන් සමාව අයදීමටද ඉඩ තිබේ.
ඔහුගේ තීන්දු තීරණ එසේය. ඒ නිසා ඒ විහිළු ගැන කිසිවකුත් තැකිය යුතු නැත. දෙවරක් ජනාධිපති ධුරය ඉසිලූ අයෙකුට නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීමේ හැකියාව නැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයෙන් පනවා ඇති නීතියයි. මෙය අලුත් නීතියක් නොවේ, පැවති නීතියයි. මහින්ද රාජපක්ෂගේ බලලෝභීත්වය හේතුවෙන් ජීවිතය තිබෙනතුරු ජනාධිපතිකම් දැරීමට තිබූ ආසාව නිසා 18 වන සංශෝධනයෙන් එම නීතිය වෙනස් කරනු ලැබුවේය. නමුත් 3 වැනි වර ජනාධිපතිවරණයට තරඟ කර රටේ ජනතාවගෙන් මහින්ද ප්‍රතික්ෂේප විය. රාජපක්ෂලා ඒ පරාජය දරාගත නොහැකිව ජලිත් කෙසේ හෝ බලය ලබා ගැනීමේ ව්‍යරෝක සිටින බව පැහැදිලිය. හොට බිම ඇනෙනකම් බලයේ සිටීමෙන් රටටවත් ජනතාවටවත් සෙතක් නැත. රාජපක්ෂලා තමන්ගේ පාලන සමයේදී රටට පුරවැසියාට කළ දෙයක්ද නැත. යුද්ධයේ නාමයෙන් කළේ ගසාකෑම බව මිග්යානා මගඩියෙන් පැහැදිලිය. යුද්ධයට මුවා වී තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීන් ඝාතනය කරමින් ඒකාධිපති පවුල් පාලනයක් ගොඩනගාගත් බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත. සංවර්ධනයේ නාමයෙන් කොමිස් ගසමින් රට ණය උගුලක සිරකරවා රට බංකොලොත් කළේය. රටේ ජනකොටස් එකිනෙකා හා කාකොටා ගන්නා තැනට ඇද දැමුවේය. මානව අයිතිවාසිකම් මුලිනුපුටා දමමින් ගෝත්‍රික පාලනයක් ගෙන ගියේය. මේ මහින්ද රාජපක්ෂ පාලනය යළි රටට අවශ්‍ය වන්නේ රාජපක්ෂලාගේ කටුලෙවකෑ ගොබිලන්ට මිස ශිෂ්ඨ සම්පන්න මිනිසුන්ට නොවේ. 4 වැනි වරටත් බලය ඉල්ලා කෑමොරගෑම තමන්ගේ පවුලේ බඩගෝස්තරය පුරවා ගැනීමේ මලපෙරේතකම මිස වෙන එකක් නොවේ. අද රාජපක්ෂ පවුලේ සහ ඒ හෙංචයියන්ට එරෙහිව තිබෙන අපරාධ නඩු එකින් එක අවසන් තීන්දුව දක්වා ඇදෙමින් රාජපක්ෂලාගේ මජර කෙලි හෙළිදරව්වෙමින් තිබෙන විට රටේ ජනමතය වෙනතකට යොමු කිරීම විනා රාජපක්ෂලාට මේ මොහොතේ වෙන ගැලවිජ්ජාවක්ද නොමැත. මහින්දට ආයේ පුළුවන් කියාගෙන ව්‍යාජ මතයක් ගොඩනැගීම පිටුපස ඇති අනෙක් කතාව එයයි. මහින්දට යලිත් කිසිවක් කළ නොහැක. ඔහුගේ ගමනක අවසානය 2015 වසරේ ජනවාරි 8 වැනිදා සලකුණු කර අවසන්ය. බලය අහිමිවීමේ වේදනාවෙන් කරන නන්දඩවිල්ලකට වඩා මහින්දට පුළුවන් කියන කතාවේ වෙන තේරුමක් නැත. දැනට මේ ඇති සෙස්ස පස්සට.